සුබ දවසක් හැමෝටම. ඔන්න මං අද කතා කරන්න යන්නේ ගොඩාක් ගොඩාක් වැදගත් මාතෘකාවක් ගැන. තින් මගේ මාතෘකාව තමයි දරු සිහිනය ප්‍රමාද වීමට බලපාන ප්‍රධාන හේතු සාධක මොනවද කියන එක. තින් මේ මාතෘකාව වලට ගොඩාක් වැදගත් වෙයි. දිගටම මාත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. අංක 1. දීර්ඝකාලීනව පවුල් සැලසුම් ක්‍රම හා පවුල් සැලසුම් ඖෂධ භාවිතා කිරීම. ඉතින් මේ ගැන වල ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. පවුල් සැලසුම් පෙති විවිධ වර්ග තියෙනවා. මේවා ඔයාලා දීර්ඝකාලීනව ගැනීමෙන් ඔයාලගේ දරු සිහිනය සැබෑ කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාල ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ගැන. ඊළඟ එක තමයි පැය 36 ක්‍රමය. ලිංගික එක්වීමකදී භාවිතා නොකිරීම හා නිවැරදිව සටහන් නොකිරීම. ඊළඟ සාධකය විවාහ වී අවුරුදු ගණන් දරුවන් හැදීමට කල් දෙමීම. මේ ගොඩක් බලපානවා දරු සිහිනය ප්‍රමාද වීමට. දෙදෙනාගේම ඇඟේ උෂ්ණ බව. දෙදෙනාම ඇඟ සිසිල් කරන ආහාර අරගෙන මේකට පිළියම් කරන්න ඕනේ. ඩිම්බ නිසින් ලෙස නොමේරීම. ඊළඟ කාරණේ තමයි දෙදෙනාගේම ශරීර ස්කන්ධ දර්ශකය නියමිත ලෙස නොතිබීම. මානසික ආතතිය. දෙදෙනාම දීර්ඝකාලීනව ගන්නා ඖෂධ වර්ග. සරු කාලයේ නිසි පරිදි හඳුනා නොගැනීම හා හිම කාලයේදී සාර්ථකව ලිංගිකව එකතු නොවීම. ශුක්‍රාණුවල ගුණාත්මකභාවය අඩුවීම. අධික මහන්සි වී වැඩවල නිරත වීම. පෝෂණ ගුණයෙන් යුතු ආහාර නොගැනීම. නිසි ව්‍යායාම නොමැතිකම. ප්‍රජනක පද්ධති ආශ්‍රිත රෝග. මත්පැන් හා දුම් වැටි මත්ද්‍රව්‍ය ආදිය භාවිතය. අක්‍රමවත් ඕසප් චක්‍රයක් තිබීම. හෝමෝනවල යහපත් ක්‍රියාකාරීත්වයක් සිදු නොවීම. ඩිම්බේ පිටවන දිනේ නිසි පරිදි හඳුනා නොගැනීම. ඉතින් මේ ඩිම්බේ පිටවන දිනේ හඳුනා ගන්නා ආකාරය තාම සාර්ථක ක්‍රමය මං ඔයාලට කලින් වීඩියෝ එකකදී සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලා මගේ චැනල් එකෙන් අනිවාර්යෙන්ම බලන්න. තවත් ගොඩක් වැදගත් වීඩියෝ මම කරලා තියෙනවා. හරි. ඊළඟ සාධකය තමයි ලිංගික අප්‍රාණිකතාවය. මදසරු භාවය. වැරදි ලිංගික ඉරියව් භාවිතය. ගර්භණීත්වයට නුසුදුසු ඉරියව් භාවිතය. දිනපතාම ලිංගිකව එකතු වීම. මෙහිදී ශුක්‍රාණුවල ගුණාත්මක භාවය අඩු වෙනවා. නිසි වයසේදී දරුවන් නොසැදීම. ඒ කියන්නේ දෙදෙනා තමන්ගේ වයස වැඩි වයසකින් දරුවන් සැදීමට තීරණය කිරීම. උදාහරණයක් වශයෙන් අවුරුදු 35 වනතේ දරුවන් සැදීමට සිටීම. දෙදෙනාටම තිබෙන මූත්‍රා ආසාදන. එක්වීමකදී කෘතිම නිහසිකාරක භාවිතා කිරීම. ඉතින් මං කරුණු 20කට වඩා දැන් සඳහන් කරා. මේ කරුණු එකින් එක ගැන ඔයාලා හොඳින් සැලකිලිමත් වෙලා ඔයාලගේ දරු සිහිනයේ ප්‍රමාද වීමට හේතු මොනවද කියලා බලලා ඔයාලා වෛද්‍යවරයෙකු හමු වෙලා නැතිනම් පවුල් සෞඛ්‍ය සේවිකාව හමු වෙලා මේ පිළිබඳව ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. නැත්නම් ඔයාලට දරු සිහිනේ සැබෑ කරගන්න වෙන්නේ නැහැ. නමුත් ඔයාලා මේ තියෙන සාධක ටික සැලකිලිමත් වෙලා ඒ වගේ වැලකිලා
යහපත් විදිහට බලාපොරොත්තු සාර්ථක කරගන්න ඔයාලට කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා. මොකද මම මේ කරුණු 20කට වඩා සටහන් කරලා තියෙනවා. ඉතින් මේ කරුණු ගොඩක්ම වැදගත්. ඔයාලා ඔයාලගේ මේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට කර ගැනීමට මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක දිගටම ඉන්න subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් comment කරගෙනත් යන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ආය හමු වෙමු. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.